Arahato Samma Sambuddhasya Namo Tassa Bhagavato Arahato Samma Sambuddhasya Namo Tassa Bhagavato Arahato Samma Sambuddhasya Namo Buddhaya Pinnutuni Adat Oba Me සම්බන්ධ වෙන්නේ සොඳුරු නිවන් මඟ සදහම් සාකච්ඡාව සමගින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරලා තිබෙනවා මේ උතුම් ධර්මයේ අප සමගින් සාකච්ඡා කරන්න පින්වත් ස්වාමීන් වහන්සේ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ සදහම් සාකච්ඡාවේදී කතා කරන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන මේ දිනවල අපි කතා කරන්නේ ඉන්ද්‍රිය සංයුක්තයේ උතුම් බුද්ධ දේශනා ගැන එමයි ඉන්ද්‍රිය සංයුක්තයේ අපට බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ප්‍රධාන වශයෙන් අපට ඉගෙන ගන්න ලැබුණ බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය පස් ආකාරයකට අපට ධර්ම මාර්ගයේදී ප්‍රයෝජනවත් වෙනවා කියලා ශ්‍රද්ධා වීරි සති සමාධි ප්‍රඥා වශයෙන් නිසනස ඒ ප්‍රධාන වශයෙන් අපට මේ ඉන්ද්‍රිය සංයුක්තයේදී ඉගෙන ගන්න ලැබුණු ඉන්ද්‍රිය පහ. එහෙමයි. ඊට අමතරව අපට ඉගෙන ගන්න ලැබුණා ඉන්ද්‍රිය තුනක් තියෙනවා කියලා. එහෙමයි. ඒ තමයි ඉත්ති ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය. ඊපස් තවත් ඉන්ද්‍රිය තුනක් තියෙනවා කියලා අපට දැනගන්න ලැබුණා. මොකද්ද? අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. එහෙමයි. ඊට අඤ්ඤ ඉන්ද්‍රිය. එහෙමයි. අඤ්ඤාතාවි ඉන්ද්‍රිය. සෝහන් ශ්‍රාවකයාට මේ අවබෝධ නොකළදී අවබෝධ කරන්න ඕන කියලා තියෙන අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය ඊළඟට අඤ්ඤින්ද්‍රිය කිව්වහම සෝහන් ඵලයේ සිට අරහත් මාර්ගයේ දක්වා මේ අවබෝධ නොකළදී අවබෝධ කරන්න තියෙනවා කියන අඤ්ඤින්ද්‍රිය ඊට පස්සේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියලා තවත් ඉන්ද්‍රියක් අපිට මොන ගැහුණා ඒ තමයි රහතන් වහන්සේට ඇති වෙන අවබෝධ කළ යුතු අවබෝධ කළා කියන අවබෝධය. එහෙමයි. ඊළඟට අපිට ඉගෙන ගන්න ලැබුණා මේ ඇස කන නාසය දිව කය මනස කියලා. චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, ගහනේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, මේ ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය වශයෙන් ඉන්ද්‍රිය හය ආකාරයකට තියෙනවා කියලා. දැන් අපිට මේ සුඛින්ද්‍රිය වර්ගය මොන ගැන මේ සුඛින්ද්‍රිය වර්ගයේ අලුතෙන් තවත් ඉන්ද්‍රිය පහක් ගැන අපට දැනගන්න ලැබෙනවා නේ සන්නස මොනවද මේ පළවෙනි සූත්‍රයේ සන්නස සුද්ධක සූත්‍රයේ ඒකෙදි බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ ගැන කියනවා නේ සන්න සුඛින්ද්‍රිය වර්ගයේ හතරවෙනි වර්ගය දැන් ඉන්ද්‍රිය සංයුත්තේ මේ හතරවෙනි වර්ගය තමයි සුඛින්ද්‍රිය වර්ගය සුද්ධක සූත්‍රයේ සුද්ධක නමින් කලිනුත් අපි සූත්‍ර දේශනා ශ්‍රවණය කළා. ඒ දේශනාවලදී ගොඩක් වෙලා හඳුන්වා දෙනවා ඉන්ද්‍රිය මොනවාද කියලා. මෙතනත් මේ සුඛින්ද්‍රිය වර්ගයේදී හඳුන්වලා දෙනවා තවත් ඉන්ද්‍රිය පහක් ගැන. භාග්‍යතුන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය පහක් තියෙනවා. මොනවාද ඒ පහ? සුඛින්ද්‍රිය, සැප නමු ඉන්ද්‍රිය. දෙවෙනි එක දුක්ඛින්ද්‍රිය, දුක්ඛ නමු ඉන්ද්‍රිය. සෝම තුන සෝමනස ඉන්ද්‍රිය, සොම්නස නමු ඉන්ද්‍රිය. හතර දෝමනස ඉන්ද්‍රිය. දොම්නස නමු ඉන්ද්‍රිය පහ උපේක්ඛා ඉන්ද්‍රිය උපේක්ඛින්ද්‍රිය උපේක්ෂාව නමු ඉන්ද්‍රිය සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය සෝමනස ඉන්ද්‍රිය දොමනස ඉන්ද්‍රිය සහ උපේක්ඛින්ද්‍රිය වශයෙන් මූලිකයෙන් ඉන්ද්‍රිය පහ හඳුනනවා සුද්ධක සූත්‍රයේ. එහෙම. ඊට පස්සේ සෝතාපන්න සූත්‍රයේදී මේ ගැන තවදුරටත් පැහැදිලි කරනවා. සෝතාපන්න සූත්‍රයේදී අර මේ දක්වා අපි අර පසුගිය වෙලසරන් වලදී කතා කළා වගේ මේ 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 ඉන්ද්‍රිය පහත් මොකක්ද දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා ඊට පස්සේ ඇහැ කන නාසය දිවකය මනස ඒ වගේ දැන් මෙතනත් කියනවා සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය සෝමනසින්ද්‍රිය දෝමනසින්ද්‍රිය උපේක්ෂාින්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහේ සමුදය අස්තංගමය ආස්වාදය ආදීනවේ නිස්සරණය යථාභූතං පජානාති මනාවකට දන්නවද මේ දැන් කතා කරන මේ ඉන්ද්‍රිය පහ ඒ ඉන්ද්‍රිය පහේ හට ගැනීම නැතිවීම ආශාවද ආදීන නිසරණ මනාකොට දන්නවද සෝතාපන්න ශ්‍රාවකයා කියනවා.
ඒක තමයි සෝතපන සෝතයේදී කියන්නේ. පුතජන භූමියෙන් නිදහස් වුණා, සත්පුරුෂ භූමියට පැමිණුණා. ආත්ම භව හතක් ඇතුළත නීත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ශ්‍රාවකයෙක්. එහෙමයි. එතකොට මේ වගේ ආස්වාදයේ කියලා කිව්වහම සැපයක් සොම්නසක් ඇති කරන ස්වභාවය. ඊළඟට මේ වගේ ආදීනෙම කිව්වහම මේ වගේ තියෙන අනිත්‍ය දුක්ඛිත ස්වභාවය. එහෙමයි. නිස්සරණේ කිව්වා මේකේ නිදහස් වෙන. එහෙමයි. ස්වභාවය අපිට ඉදිරියේදී මේකේ හට ගැනීම නැතිවීම කියන්නේ මොකද්ද කියලා ආදි වශයෙන් විස්තර විභාග වශයෙන් මොන ගැහේ ඒක කියන්නේ. ඊළඟට අරහන්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මොකද්ද? එහෙමයි අර කලින් ඉන්ද්‍රිය වගේමයි මේ අරහන්ත සූත්‍රයේදීත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ රහතන් වහන්සේ මේ යථාභූතයෙන් දැනගෙන අනුපාදා විමුක්තව කියන කෙනෙක්. දැන් සැප ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, මේ සොම්නස ඉන්ද්‍රිය, දොම්නස ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය පහත්, සමුදය, අස්තංගම, ආස්වාදය, ආදීන නිස්සරණේ, හට ගැනීම, නැතිවී යාම, ඒ වගේම මෙහි තියෙන සැප මිහිරි ආස්වාද ස්වභාවය, ඒ වගේම ආදීනමේ ඒකේ තියෙන දුක් ස්වභාවය නිස්සරණේ. මේ පා යථාභූතයෙන් දැනගෙන යථාභූතං විදිත්වා අනුපාදා විමුක්තෝ හොති. මනාකොට දැනගෙන උපාදාන රහිතව මේ ඉන්ද්‍රියට තියෙන උපාදාන රහිතව නිදාසීමක් ඇද්දේ රහතන් වහන්සේ කියනවා. අරහං කීනාසව උසිතව කතකරණී ඕහිත බහර අනුපත්ත සදත්ත පරික්කින භව සංයෝජන සමදඤ්ඤා විමුක්ත කියලා රහතන් වහන්සේට ව්‍යවහාරින නම් ඒ ආශ්‍රවයන් ඒ කියපිය වගේ සිංහල අර්ථ කිව්වොත් ආශ්‍රවයන් ශේ කරන ලද්දේ බඹසර නිමා කරන ලද්දේ කලිවිත කරන ලද්දේ කෙලෙස් බර බැහැර කරන ලද්දේ අනුපිළිවෙලින් පැමිණි අරහත්වයේ ඇත්තේ භව සංයෝජන ශේ කරන ලද්දේ මනමින් දර නිදහස් වූයේ රහතන් වහන්සේ සබටපත් වෙනවා. ඊළඟට අපිට මොන ගහනවා සමන බ්‍රහ්මන සූත්‍ර ඉස්සල වර්ගයේ වගේම දැන් පසුගිය සතියේත් ඊට බොහෝ කාලයකට කලිනුත් අපි ඉන්ද්‍රිය ගැන කතා කරද්දී ලෝකේ සැබෑ ශ්‍රමණ බමුණන් ගැන භාගතුන් වහන්සේ වදාලා මේ බෝධිපාශයේ ධර්මයන් අතර භාගතුන් වහන්සේට වදාලා ධර්මයේ මනාවට දන්න කියන අහලා දැනගෙන තමන් තුළින් උපදවාගත්තු කෙනා තමයි සැබෑ ශ්‍රමණ බමුණා කියන එක සැබෑ බ්‍රහ්මණයා කියන එක එන්නේ. මෙතනත් දැන් මේ සුඛේන්ද්‍රිය වර්ගය කියවෙන්නේ ඉන්ද්‍රිය පහ. සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනසේන්ද්‍රිය, දෝමනසේන්ද්‍රිය, උපේක්ෂේන්ද්‍රියනේ. මෙන්න මේ ඉන්ද්‍රිය පහත් මේ යම්කිසි ශ්‍රමණයෙක් බ්‍රහ්මණෙක් දන්නේ නැද්ද? කොහොමද දන්නේ නැත්තේ? ඉන්ද්‍රිය පහේ සමුදය. හට ගැනීම. නැතිවීම. ආස්වාදේ. ආදීන නිසන්නේ දන්නේ නැද්ද? ඒ අය සැබෑ ශ්‍රමණ බමුණා නෙමෙයි කියනවා. ඒගොල්ලෝ මේ ජීවිතයේ දුක ඡේ කරන්නෙත් නෑ කියනවා. කවුරු හරි පැවිදි කරේ ශ්‍රමණේක වේවා බ්‍රාහ්මණේක වේවා දැන් මේ අපි කතා කරන සුඛින්ද්‍රිය වේවා දුක්ඛින්ද්‍රිය ඊට පස්සේ සෝමනසින්ද්‍රිය දෝමනසින්ද්‍රිය උපේක්ෂාන්ද්‍රිය මනාකොට දන්නවද? ඒ හට ගැනීම දන්නවද? ආස්වාද මේ හට ගැනීම නැතිවීම ඊළඟට ආස්වාදේ ආදීන නිස්සරණය දන්නවද? අන්න ඒ අය කියන සැබෑ ශ්‍රමණ බමුණෝ. ඒ අය කියනවා ශ්‍රමණ ඵල මේ ජීවිතේ උපදවා ගන්න. ඉතින් භාගතුනාසේ ශ්‍රමණේ කිව්වහම අකුසල් සමනය කරපු. එහෙමයි සන්නස. බ්‍රාහ්මණ කිව්වම කෙලස් බැහැර කරපු. කෙලස් බැහැර කරපු. ඒ සැබෑම ශ්‍රමණේ බ්‍රාහ්මණේ කියන්නේ කියලා දෙන්නේ. එහෙම නේද? ඒ හරියට මනස සමනය කරලා නැහැ. එතකොට බුද්ධ ශාසනයෙන් බැහැර ශ්‍රමණවරු. හරියට පව් බැහැර කරලා නැහැ මේ බ්‍රාහ්මණ කියලා කිව්වට බුද්ධ ශාසනයෙන් බැහැර අනිත් බ්‍රාහ්මණවරු. ඉතින් සැබෑ ශ්‍රමණ බමුණ වෙන්නේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන ධර්මයේ හැසිරෙන මේ භාගතුනාසික ශ්‍රාවක පිරිස වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකස් හැම දිනම ධර්මයේ යම් කෙනෙක් ධර්මයේ සිට මාර්ගඵල ලබනවාද? ඒ අය සැබෑ ශ්‍රමණ බමුණන් බවට පත් වෙනවා. ඊළඟට ද්විතීයි ශ්‍රමණ බ්‍රහ්මණ සූත්‍රයේ චතුරාර්ය සත්‍යයට ගලපමින් චතුරාර්ය ධාරණාව නේද අවබෝධය. දැන් කලින් ඉන්ද්‍රිය සූත්‍රවලදී සද්දා ඉන්ද්‍රිය දන්නවා. සද්දා ඉන්ද්‍රිය හට ගැනීම දන්නවා. නැතිවීම දන්නවා. නැතින මාර්ගය දන්නවා. ඇහැ ඉන්ද්‍රිය හය ගැන කියද ඇහැ නැමැති ඉන්ද්‍රිය දන්නවා. ඇහැ හට ගැනීම දන්නවා. ඇහැ නැතිවීම දන්නවා. ඇහැ නැතින මාර්ගය දන්නවා. දැන් මේ දේශනාවෙන්ද කියනවා සුඛින්ද්‍රිය. සුඛින්ද්‍රිය දන්නවා. සුඛින්ද්‍රිය සමුදය දන්නවා. සුඛින්ද්‍රිය නිරෝධය දන්නවා. සුඛින්ද්‍රිය නිරෝධ ගමනේ ප්‍රතිපදාව දන්නවා. කියන්නේ චතුරාර්ය සත්‍ය දුක දුකට න්‍යයදී දුක සමුදය දුක නිරෝධ මාර්ගය. ඒ වගේම දුක්ඛ ඉන්ද්‍රිය දන්නවා. දුක්ඛ ඉන්ද්‍රිය හට ගැනීමක් දන්නවා. දුක්ඛ ඉන්ද්‍රිය නැතිවීමක් දන්නවා. දුක්ඛ ඉන්ද්‍රිය නැති කරන මාර්ගයක් දන්නවා. ඔව් දැන් ඒ දන්නේ නැති කෙනා සැබෑම ශ්‍රමණෙක් සැබෑම බ්‍රාහ්මණ. ඔව් දන්නේ නැති කෙනා සැබෑ ශ්‍රමණ බමුණෙක් නෙමෙයි කියනවා. යම්කිසි ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් දන්නවද? එයා සැබෑ ශ්‍රමණ බමුණෙක් කියනවා. මේ සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනසේන්ද්‍රිය, දෝමනසේන්ද්‍රිය, උපේක්ෂේන්ද්‍රිය ඉන්ද්‍රිය පහේ ඉන්ද්‍රිය පහක් දන්නවා. එහි හට ගැනීමක් දන්නවා. ඒ නැතිවීමක් දන්නවා. නැතින මාර්ගයක් දන්නවා. අන්නේ අය සැබෑ ශ්‍රමණ බමුණන්. එයා මේ ජීවිතයේදීම ශ්‍රමණ ඵල, බ්‍රාහ්මණ ඵල උපදවාගෙන වාසය කරනවා කියලා ද්විතීයි ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රයේදී මේ
සුඛේන්ද්‍රිය වර්ගයේදී භාගතුනාසේ වදාළ මේ බුද්ධ ශාසනික පමණයි මේ ශ්‍රමණවරු මේ බ්‍රාහ්මණවරු දකින්න ලැබෙන්නේ නැහැ එහෙමයි පළවෙනි ශ්‍රමණය දෙවෙනි ශ්‍රමණය තුන්වෙනි ශ්‍රමණය හතරවෙනි ශ්‍රමණය මේ බුද්ධ ශාසනයෙන් බැහැරව නැහැ කියනවානේ එතනදි ශ්‍රමණයන් හතර දෙනා කියන්නේ සෝහන් ශ්‍රාවකයා සකදාගාමි ශ්‍රාවකයා අනාගාමි ශ්‍රාවකයා අරහත් ශ්‍රාවකයා ඒ ආකාශේ පී සටහන් නැහැ වගේ කුරුල්ල පියාගවාගෙන ගියාම පීවර සටහන් හිටින්නේ නැහැ වගේ එහෙමයි නත්ති සමනෝ බාහිර බාහිර මේ ශ්‍රමණවරු හතර දෙනා නැහැ කියනවා ඉතින් ඒ ශ්‍රමණ භාවයේ බ්‍රාහ්මණ භාවයේ අර්ථය පළමුවෙන්ම සාක්ෂාත් කළේ අවබෝධ කළේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉතින් ඒ සැබෑ ශ්‍රමණෙක් සැබෑ බ්‍රාහ්මණෙක් වෙන්නේ කොහොමද කියලා අපි පින්නසානන්සේ ඒ කියලා දුන්නේ අපිට ඊළඟ සවන්හස විභංග සූත්‍රයේ මේ ඉන්ද්‍රිය සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය දෝමනසින්ද්‍රිය සෝමනසින්ද්‍රිය ඊට පස්සේ උපේක්ඛින්ද්‍රිය කියන ඉන්ද්‍රිය විස්තර විභාග කරලා බුදුරජාන් වහන්සේ වදාරන දේශනා මොන ගේනවා විභංග සූත්‍රය ඒකෙදි කොහොමද මේ මේ ඉන්ද්‍රිය පහ විස්තර කරලා දෙන්නේ බුදුරජාන් වහන්සේ එහිමයි පින්න ස්වාමීන් වහන්සේ මෙන් සුඛින්ද්‍රිය වර්ගයේදී අපි මේ ඉන්ද්‍රිය පහ ඔන්න ඇහැව්වා සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය සෝමනසින්ද්‍රිය දෝමනසින්ද්‍රිය උපේක්ෂාන්ද්‍රිය කියලා ඊට පස්සේ ඉන්ද්‍රිය මනාවකට දැනගෙන සෝතාපන්න කෙනා මනාවකට දැනගෙන එහි නිදාසෝ කෙනා ශ්‍රාතන්වාසී කියලා ඉගෙන ගත්තා ඊට පස්සේ සැබැස්සන බමුණන් නෙමෙයි කිව්වා මේ ඉන්ද්‍රිය දන්නේ නැත්තම් අට ගැනීම ආස්වාද ආදී නිසා වශයෙන් දන්නේ නැත්තම් එතකොට දැන් ඊට පස්සේ කෙනෙකුට දැන් අදහසක් එනවා මොනවාද මේ විස්තරේ මේ සුඛින්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා. ඒතර ඒක භාගතුන් වහන්සේම තෝරලා දෙනවා මොකද්ද සුඛින්ද්‍රිය කියන්නේ. මොකද්ද දුක්ඛින්ද්‍රිය කියන්නේ. විභංග කියන්නේ බෙදා දක්වනවා. මේ විභංග පළවෙනි විභංග සූත්‍රයේදී භාගතුන් වහන්සේ මෙන්න මේ ඉන්ද්‍රිය පහ සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛාන්ද්‍රිය තෝරලා දෙනවා. කතමාංච භික්ඛවේ සුඛින්ද්‍රිය. පින්නත් මාන්නේ මේ සුඛින්ද්‍රිය කියලා කියන්නේ කුමක්ද? යංකෝ භික්ඛවේ කායිකං සුඛං. කායිකං සාතං. කායික සැපයක්. කායික මීරක් කායිකං සුඛං කායිකං සාතං කායික මීරක් කාය සම්පස්සජං කායික ස්පර්ශයෙන් හටගත්තු සුඛං සාතං වේදිතං සැපසහගත මීරිසහගත වින්දනයක් විඳීමක් ඉදං උච්චති භික්ඛවේ සුඛින්ද්‍රියං විතර සුඛින්ද්‍රිය කියලා කියන්නේ මේ කාය ස්පර්ශයෙන් කය හරහා කයට දෙන සැප කයට දෙන සැප වේදනාවට තමයි මේ සුඛින්ද්‍රිය කියලා භාගතනසේ වදාළේ හොඳයි විතර ඒක පැහැදිලි සනස ඊට පස්සේ දුක්ඛින්ද්‍රිය ගැන කොහොමද දුක්ඛින්ද්‍රිය ඒ වගේම මේක ප්‍රතිවිරුද්ධපතේ ප්‍රතිවිරුද්ධදී කයට දැනෙන දුක භාගතුනාසේ වදාලා යංකෝ භික්කවේ කායිකං දුක්ඛං කයට දැනෙන දුක කායිකං අසාතං කයට දැනෙන අමහිරි ස්වභාවය කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං කායික ස්පර්ශයෙන් හටගත්ත දුක් සහගත අමහිරි සහගත මේ කටුක විඳීම විඳීම කයට දැනෙන විඳීම කායික දුක ඉදං උච්චති භික්ඛවේ දුක්ඛින්ද්‍රිය. දැන් මනස රෝගේ ගත්තාම මේ සැපෙන්ඩියක් තියෙනවා දුක්ඛින්ද්‍රියක් තියෙනවානේ. දුක්ඛින්ද්‍රිය. සැප දුක දෝලණය. නේද? කාය කායට කායික දුක ලෞකික දේ අරබය අතර ගන්නවා. ඒ වගේම මේ ලෝකෝත්තර මාර්ගය යද්දිත් කායික දුක හට ගන්නවා. මේ කායික සැප හට ගන්නවා. හට ගන්නවා. ඊළඟට විස්තර වෙන්නේ සොම්නස් ඉන්ද්‍රිය. ඔව් සොම්නස් ඉන්ද්‍රිය කියන්නේ මානසිකයි භාගතුනාසේ වදාලා. යංකෝ භික්ඛවේ චේතසිකං සුඛං චෛතසිකේ කියන්නේ හිතේ හටගන්න මානසික සැපයක් මානසික මිහිරක් චේතසිකං සාතං මනෝ සම්පස්සජං මනසේ ස්පස්යෙන් හටගත් සුඛං සාතං වේදිත සැපසහගත මිහිරිසහගත වින්දනයක් ඇද්ද ඉදං උච්චති භික්ඛවේ සෝමනස ඉන්ද්‍රියං මේකට තමයි කියන්නේ සෝමනස ඉන්ද්‍රිය කියලා මානසික සතුට මානසික කායික සැප වේදනාව සැපේ සැපේ සුඛින්දේ කිව්වා මානසික කායික සැප වේදනාව සුඛින්ද්‍රිය. ඔව්. කායික දුක් වේදනාව දුක්ඛින්ද්‍රිය. දැන් මානසික ඇති වෙන සතුට සොම්නස්සින්ද. ඔව්. මානසික ඇති වෙන සතුට ඒ සැප විඳීම සොම්නස්සින්ද. දොම්නස්සින්ද එතකොට. ඒ වගේ මානසික දුක. එහෙම. භාගතුනාසේ වදලා යංකෝ භික්කවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසතං. චෛතසික දුක. හිතේ හටගත්තු අමිරි බව. අමිරි විඳීම. අසතං කියන්නේ අමිරි කෙනෙක්. මනෝ සම්පස්ස ජාන කියන්නේ අතන චේතසික කියන වචනේ කියන්නේ මෙතන කියන්නේ මනස. මනසේ ස්පර්ශයෙන් හටගත්තා වූ දුක්ඛං අසාතං වේදිත. දුක්සහගත අමිරිසහගත විඳීමක්. ඇද්ද? ඉදං උච්චති භික්ඛවේ දෝමනස්ස ඉන්ද්‍රියං. මෙයයි පින්නත් මහණි දොම්නස නම් වූ ඉන්ද්‍රිය. කියන්නේ හිතේ හටගත්තු දුක. හිතේ දුකට කියන්නේ දෝමනස්ස ඉන්ද්‍රිය. ලෞකිකවත් යනවා නම් මේ විශේෂයෙන් ලෝකෝත්තර මාර්ගය තමයි මේ ධර්ම මාර්ගය යන අයට මේ
මේ හටගන්නවා දොම්නස් ඉන්ද්‍රිය. එහෙම. කවදානම් මේ නිවන අවබෝධ කරගන්නෙම්ද කියලානේ. එහෙම. ඇති වෙන මානසික දොම්නස. ඒක නිර්ආමිස දොම්නස් වශයෙන් හඳුන්වන්නේ පුළුවන්. වගතනසේ එතනට එන්න කියලා මදා. මානසික දොම්නසට ඇවිල්ලා එතනින් යුඩට යන්නේ. එහෙම. දැන් මේ විපගුණ කරද්දි ඊළඟට උපේක්ෂා ඉන්ද්‍රිය කොහොමද සනස් විස්තර වෙන්නේ? උපේක්ෂා ඉන්ද්‍රිය කියන්නේ දුක් සහගත සැප සහගත නැති ස්වභාවයෙන් නිවෙන යංකෝ පික්කවි කායිකංවා චේතසිකංවා. කායික වෙන්න පුළුවන් නැත්නම් මානසික වෙන්න පුළුවන්. නේව සාතං නාසාතං. මිහිරිත් නැති අමහිරිත් නැති විඳීමක් තියෙනවා. ඉදං වච්චති බික්කවි උපේක්ෂා ඉන්ද්‍රිය. මේකට තමයි කියන්නේ උපේක්ෂා ඉන්ද්‍රිය කියන්නේ. එහෙම. ඒතර ඉමානිකෝ පික්කවි පංච ඉන්ද්‍රියන් භගතනන්සේ වදන මේ තමයි ඉන්ද්‍රිය පහ. දුක් ඉන්ද්‍රිය කිව්වේ කායික දුක, සුඛින් මේ සුඛින්දී කිව්වේ කායික සැප. එහෙමයි. කයි විඳින කයි ස්පර්ශයෙන් හටගන්නේ. ඊළඟට දොම්නස කියලා කිව්වේ මනසේ ස්පර්ශයෙන් හටගන්න මානසික දුක. සොම්නස කියලා කිව්වේ මනසේ ස්පර්ශයෙන් හටගන්න මානසික මිහිරි ස්වභාවයේ සැප ස්වභාවයේ. ඊළඟට උපේක්ඛින්දී කියලා කිව්වේ සැපත් නැති දුකත් නැති මිහිරිත් නැති අමෙහි. කායික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන්. මානසික වෙන්න පුළුවන්. ඒ උපේක්ෂා ඉන්ද්‍රිය දුක් සැප රසහගත මේ විඳීම දුක් දුක් සැප දුක් රහිත විඳීම. ඊපස්සේ ද්විතීය විභංග සූත්‍රයේදී තවදුරටත් මේවා විස්තර කරනවා නේ සන්න. එහෙමයි පින්නස්සන්. මේ විදිහටම භාගතුනාසේ මේ ඉන්ද්‍රිය පහ මේ විස්තර කරලා දෙනවා. විස්තර කරලා ඒ කියන්නේ සැප සුඛ ඉන්ද්‍රිය ගැනත් දුක් ඉන්ද්‍රිය ගැනත් සෝමනස් ඉන්ද්‍රිය ගැන දෝමනස් ඉන්ද්‍රිය ගැන උපේක්ෂා ඉන්ද්‍රිය ගැන වදාළ භාගතුන් වහන්සේ වදාළ මෙන්න මෙහෙම අවසානයේ తత్ర භික්ඛවේ යංච සුඛේන්ද්‍රියං යංච සෝමනස් ඉන්ද්‍රියං. ඒ කියන්නේ සුඛේන්ද්‍රියක් තිබේද සෝමනස් ඉන්ද්‍රියක් තිබේද? ඒ කියන්නේ කායික සැප විඳීමත් මානසික සැප විඳීමත් සුඛාසා වේදනා දට්ටබ්බා. ඒ කියන්නේ සැප ස්වභාවයක් තියෙනවනේ දෙකේමනේ. ඒ ඉන්ද්‍රිය දැන් සුඛේන්ද්‍රියයි සෝමනස් ඉන්ද්‍රිය කියන දෙකම සැප වේදනාවක් වශයෙන් දත යුතුයි කියනවා. සුඛ සාවේදන ඒ ස්පර්ශයෙන් අරගන්නේ අනික මනස ස්පර්ශයෙන් අරගන්නේ කොහොමදත් වේදනාව පස්සපච්චා වේදනානේ සුඛේන්ද්‍රිය කියලා හඳුන්වන්නේ. එතකොට සැප වේදනාවට කියන්නේ කායික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන්. ඉන්නතර භාගතුන් වහන්සේ වදලා යංච දුක්ඛේන්ද්‍රිය යංච දෝමනසේන්ද්‍රිය. කයට දෙනන යම් දුක්සාගත දුකේ දුක්ඛේන්ද්‍රිය තිබේද යංච දෝමනසේන්ද්‍රිය මනසට දැනෙන චෛතසිකාර අමීරි ස්වභාවය කියන කියේ චේතසිකං අසාතං චේතසිකං දුක්ඛං කියලා ඒ දොමනස් ඉන්ද්‍රිය. తత్ర භික්ඛවේ දුක්ඛ සාවේදනා දට්ඨම්බ. ඒක දුක් වේදනා වශයෙන් දත යුතුයි කියලා. සැප වේදනාවයි දුක් වේදනාවයි తత్ర භික්ඛවේ යමෙන්දං උපේක්ඛේන්ද්‍රියං. දුක් දුකක් නැති සැපත් නැති මේ ස්වභාවයක් තියෙනවා. නේවසාතං අසාතං කියලා. අමිහිරිත් නැ අමිහිරිත් නැති කායික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන්. අනේ ස්වභාවයට වදාළේ උපේක්ඛේන්ද්‍රිය කියලානේ. භාගිතුනාසේ වදාළේ ඒක අදුක්කම සුඛ දුක්කත් නැති සැපත් නැති වේදනාවක් වශයෙන් සාවේදනා. ඒ වේදනාව මේ විදිහට දකින්න කියනවා ඒ ඉන්ද්‍රිය. ඉමානිකෝ බිකේ පංච ඉන්ද්‍රියයන්. වේදනානුපස්සන භාවනාවෙන් වාසය කරන කෙනෙකුට ඒ කියන්නේ සිහිය පිහිටවන කෙනෙකුට මේ ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එතකොට දුක් ඉන්ද්‍රිය ඊට පස්සේ දෝමනස් ඉන්ද්‍රිය මෙතනදී දුක් වේදනාවට මේ දාලා දුක් වේදනාව කියලා වදාලා ඊපස්සේ සැප ඉන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය සැප වේදනාව කියලා වදාලා එතකොට දුක් ඉන්ද්‍රිය දෝමනස් ඉන්ද්‍රිය දුක් වේදනාව ඊට පස්සේ සැප දුක් රහිත උපේක්ෂා ඉන්ද්‍රිය අදුක්ඛම සුඛ වේදනාව හැටියට වදාලා එහෙමයි. මේ වේදනා අපිට ප්‍රකටව අපේ ජීවිතේ හටගන්න තුන් ආකාර වේද තිස්සෝ වේදනා. එහෙමයි. සප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනා. ආමිස වශයෙන්, නිර්ආමිස වශයෙන් තියෙනවා. දැන් මෙතන ගොඩක් වෙලාවට මේ කියවෙන්නේ නිර්ආමිස පැත්තට බරව. මොකද ධර්මාර්ගයේ පුහුණු වෙන්න උපකාර වෙන්නේ නිර්ආමිස පැත්තෙන් දිනුවනේ. එහෙමයි. ඊට පස්සේ තත්ී විභංග සූත්‍රයේදී පින්නස්සන්නාසේ කොමක්ද මේ ගැන තවදුරටත් වැඩියෙන් පැහැදිලි කරනවාද බුදුරජාණන් වහන්සේ? එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ මේ දැන් මේ දක්වා විභංග සූත්‍ර දෙකෙහිදී විස්තර කර විස්තරේ භාගතුනා ඒ විදිහටම දේශනා කරනවා. මොකද්ද මේ සැපේන්ද්‍රිය ගැනත් දුක්ඛේන්ද්‍රිය ගැනත් ඒ වගේම සෝමනස් ඉන්ද්‍රිය ගැනත් දෝමනස් ඉන්ද්‍රිය ගැනත් උපේක්ෂා ඉන්ද්‍රිය ගැනත්. එතකොට සැප සුඛේන්ද්‍රිය කිව්වේ කායික හටගන්න සැපේ. දෝමනස් මේ දුක්ඛේන්ද්‍රිය කිව්වේ කායික හටගන්න දුක කාය ස්පර්ශය දුක අමීරි ස්වභාවය. එහෙමයි. දෝමනස කිව්වේ මානසික හටගන්න දුක මානස ස්පර්ශය දුක. ඊළඟට සොම්නස් ඉන්ද්‍රිය කිව්වේ මානස ස්පර්ශයෙන් මානසිකව හටගන්න සැප ස්වභාවය මිහිරි ස්වභාවය.
සැප දුක් රහිත මිහිරිත් අමිහිරිත් නැති ස්වභාවය කිව්වා උපකින්ද්‍රය කියලා. මේ ගැන තවදුරටත් පැහැදිලි කරනවා මේ දේශනාව. තව තව ව්‍යංජන වලින් භාග්‍යවතුන් වහන්සේ සම්බුදු වදන් වලින් ප්‍රකාශ කරන සං මේ කෙටියෙන් කියන සංකාසන ප්‍රකාශ විවරණය කරන විදිහට පෙන්නනවා. තත්‍ර වික්කවේ යංච සුඛේන්ද්‍රය යංච සෝමනසේන්ද්‍රය සුඛාසා වේදනා දට්ටබ්බ. ඒක දෙවෙනි බංග සූත්‍රයේදීත් අපිට මුණ ගැහුවා. මුණ ගැහුණා. සුඛේන්ද්‍රියක් ඇද්ද සෝමනසේන්ද්‍රියක් ඇද්ද ඒක සැප වේදනා වශයෙන් දත යුතුය. ඒක දට්ටබ්බ කියන දත යුතුය. තත්‍ර වික්කවේ යංච දුක්ඛේන්ද්‍රය යංච දෝමනසේන්ද්‍රය. යම් දුක්ඛේන්ද්‍රය කයට දැනෙන දුකක් ඇද්ද මානසික දුකක් ඇද්ද දෝමනසක් ඇද්ද දුක්ඛාසා වේදනා දට්ටබ්බ. ඒක දුක් වේදනා වශයෙන් දත යුතුය කියනවා. එහෙම. තත්‍ර වික්කවේ යමෙන් උපේක්ඛේන්ද්‍රියං අදුක්ඛම සුඛාසා වේදනා දට්ටබ්බ. උපේක්ෂා ඉන්ද්‍රිය අදුක්කම සුඛ වේදනා වශයෙන් දත යුතුය කියනවා. ඒක ඒක අපි දතිබංග සූත්‍රයේ ශ්‍රවණය කළා. එහෙම. මේ දතිබංග සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ අමතරව දාලා ඉතිකෝ භික්කවේ ඉමානි පංච ඉන්ද්‍රියානි. දැන් මේ කියන පංච ඉන්ද්‍රිය සුඛ ඉන්ද්‍රිය දුක් ඉන්ද්‍රිය සෝමනස ඉන්ද්‍රිය දෝමනස ඉන්ද්‍රිය උපේක්ඛ ඉන්ද්‍රිය කියන මේ පංච ඉන්ද්‍රිය පහකින් කියන්න පුළුවන් පංච හුත්වා තීනි හොಂತಿ. තුනකින් කියන්න පුළුවන්. ඒ තුනටම වේදනා තුනනේ. සැප වේදනාවයි දුක් වේදනාවයි අදුක්කම සුඛ වේදනාවයි. වේදනාන් පස්සනාවේදී ප්‍රකට වෙන ප්‍රධාන වේදනා තුන. ඉතින් ඒ තුනම දිගහැරලා තව පළල් කරලා කියනවා නම් පහකින් කියන්නත් පුළුවන් තේනි හුත්වා පංච හොಂತಿ. පරියායේනාති. ඒ නිසා සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව කියන ත්‍රිවිධ වේදනාව ඉන්ද්‍රිය වශයෙන් කියනවා නම් පහකින් කියන්න පුළුවන්. සෝමන ඉස්සල්ලාම සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනසේන්ද්‍රිය, දෝමනසේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය කියලා. ඒ පහ ආය හකුලවන්න පුළුවන් තුනකට. තුනකට. ඒ විදිහට තමයි මේ තතිය විභංග සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පින්නස්සනාසේ වදාරන්නේ. එහෙම. එතකොට පින්නස්සනාස අපිට පැහැදිලි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනා කරන්නේ මේ සියල්ලක් ගැනම පරිපූර්ණ අවබෝධයෙන් යුක්තව අපට විස්තර විභාග කරලා මේ කරුණු කාරණා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ උතුම් සම්බුදු නුවණින් ඒ උතුම් සම්බුදු නුවණේ උපකාරයෙන් පිහිටින් පිළිසරණෙන් අපි මේ සියලු දේවල් දන්නේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සැප දුක උපේක්ෂා කියන අදුක්කම සුඛ කියන වේදනාවන් තුන ඒ වේදනාවන් තුන ඉන්ද්‍රිය වශයෙන් පහක් වෙන ආකාරයත් ඒ පහක් වූ ඉන්ද්‍රිය වේදනා වශයෙන් තුනක් වෙන ආකාරයත් පැහැදිලි කරපු දේශනාව අපි කතා කළේ. එහෙමයි පින්නස්සාමිනා. එතකොට පින්නස්සාන් වහන්ස මේ අපි තුල අපේ ජීවිතයේ සාමාන්‍ය දකින්න තිබෙන ස්වභාවයන් මේ පහක් මේ කියලා දෙන්නේ නේ. අඳුන ගන්න ඕන දැන් තමන්ගේ කයිට කායිකව දැනෙන්න පුළුවන් ලෞකිකව දැනෙනවා. ලෝකෝත්තරවත් ධර්මය හැසිරෙද්දී කායික බරගතිය දැනෙනවා. ඒ කායික දුක් වේදනාවක් නේක භවනා කරද්දී සිරි වැටෙනවා. ඊටපස් ඒ වගේම මේ ඉදිරි කායික දුක ඒ වගේම කායික සැප ලැබෙනවා මේ තමන් භවනා කරගෙන යද්දී කය බරගතිය අඩු වෙලා සැහැල්ලු වෙද්දී ඊටත් කායික ස්වභාවයක් දෙනවා. ඒ වගේම හිතට දුක දැනෙන මේ තමන්ට සිල් රැක ගන්න අමාරු නම් ඊට පස්සේ තමන්ට ඕන විදිහට චිත සමාධිය ලැබෙන්නේ නැද්ද? ධර්මයේ වැටෙන්නේ නැද්ද? ඒතර කායික දුක් හට ගන්නවා වගේ මානසික දුක් හට ගන්නවා. එහෙනම් ඒ වගේම සමහරට මේ සමහරලට මේ කිසිවක් ප්‍රකට නැති උපේක්ෂාවත් හට ගන්නවා. ඒ වගේම උපේක්ෂාව අඳුන ගන්න පුළුවන් මේ සමාධිය දිනන වෙලා යද්දී. ඉතින් උපේක්ෂා සමන විද්‍යාව ඇති වෙන මේ උපේක්ෂාවකුත් තියෙනවානේ අදුක්කම සුඛ වේදනාව. ඔව් ඒක ලෞකික මොහසාගතිකනේ. ලෝකෝත්තර වේදනන් පස්සන වඩන ශ්‍රාවකය තුල මේ තේරුම් ගන්න ලෝකෝත්තර මාර්ගයේ දිනුනේ. ඒක සාමි කියනෝනේ බුදු දේශනාවේ තියෙනවා සාමිසං වා සුඛං වේදනං වේදියමානු සාමිසං සුඛං වේදනං වේදියාමි इति පජානාති. වේදනන් පස්සේ මේ සතරේ පැත්තේ ඔව් මේ සාමිස කියලා කියන්නේ පංචකාම මිශ්‍රිත පංචකාමයේ අරබයා යම් ඒවා ඒ අරමුණු මිදීමෙන් යම් සැපයක් ඇති වෙනවනේ ඒක සැප මේ සාමිස සැපයක් වශයෙන් දැනගන්න කියනවනේ. ඊපස් සාමිසං දුක්ඛං වේදනං වේදියමානු සාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. සාමිස දුක් වේදනාවක් විඳිද්දී මේ ආමිසයත් එක්කන් එකහො වෙච්ච පංචකාමයේ නොලබී යෑමෙන් හටගන්න දුකක් තමන් තුළ උපදෙද්දී ඒකක් තමන් විඳිනවා කියලා වේදනන් පස්සනාවේ වසන ශ්‍රාවකය දැනගන්න. අපේ සතිපට්ඨාන වේදනන් පස්සනාවේදී මේවා ඉගෙන ගන්න ලැබුණා. ලැබුණා. ඊළඟට සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. සාමිස සැප වේදනාවක් කියන්නේ පංචකාම මුල් කරගෙන යම් සැපයක් විඳින්දී ඒක සැප වේදනාවක් කියලා දැනගන්නවා. ඊපස්සේ සාමිසං
නිරාමිසං සුඛං වේදනා වේදියාමා නිරාමිසං සුඛං වේදනා වේදියාමිත පජ නිරාමිසෝ වේ කියන්නේ මේ ධර්මාර්ගී ගමන් කරද්දී සමාධි සමාපatti ප්‍රීතිය ඇති වෙලා මේ විදිහට ඇති වෙන සැපය නිරාමිස සැපයක් කියලා අවබෝධයෙන්ම දැනගන්න. ඊළඟට අදුක්කම සුඛ වේදනාව. එකක් සාමිසව හටගන්න ස්වභාවයක් කියනවානේ. එහෙමයි සා. සාමිසව හටගන්න දුක් සැප රහිත වේදනාව ඒ කාමනිශ්‍රිත සාමිසදු මේ දුක් සැප රහිත වේදනාව එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක් කියලා දැනගන්න කියනෝ. නිරාමිසං වා දුක්ඛම සුඛං වේදනාං වේදියාමා නිරාමිසං අදුක්ඛම සුඛං වේදනාං වේදනියාමීති පජානාති කියනවා. නිරාමිසෝ සැප දුක් රහිත විඳීමක් විඳිද්දී නිරාමිස සැප දුක් රහිත විඳීමක් කියලා දැනගන්න කියනවා. එහෙමයි වෙන්නේ. යන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ මේක හය ආකාරයකට වේදනාව සාමිස නිරාමිස වශයෙන් මේ ප්‍රධාන වේදනා තුන හය ආකාරයකට විස්තර වෙන විදිහකුත් ඒ වේදනන් පස්සන පටන සූතේදී වේදනන් පස්සන ආවේදී භගතුන් වහන්සේ විදිහට වේදනන් පස්සන ඒ විදිහට වේදනාව ගැන සිහි පිහිටනකොට යාට තමන් තුලත් තියෙන මේ බුදු ස්වභාවයක් අනුන් තුලත් තියෙන මේ බුදු ස්වභාවයක් අජ්ජත්තං වා වේදනාස් වේදනානු පස්සේ විහෙරති බහිද්ධා වා වේදනාස් වේදනානු පස්සේ විහෙරති ආයතුලත් මේ බුදු ස්වභාවයක්මයි මේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව ස්පර්ශේ නැති වෙලා යනවා මේ හය ආකාර වේදනා තමයි අන්‍යයන් තුලත් හටගන්නේ කියන අවබෝධය ඇති වෙනවා නේ. එහෙමයි සර්. ඊට පස්සේ මේකේ සමුදය ධම්මානුපස්සව වේදනාසු විහෙරති. මේ වේදනාව ස්පර්ශපත්තෙන් හටගන්නෝ හට ගැනීම දකිමින් වාසය කරනවා ස්පර්ශ නිති වෙනකොට නැති වෙලා යන මේක හරියට දීබුබලක් වගේ කියලා බුදුරයන් සුපමාවකින් පෙන්නලා දෙනවා නේ සර්. එහෙමයි. මෙබඳු අස්ථීර මේ වේදනාවක් කියලා ශ්‍රාවකයා තවදුරටත් තේරුම් ගන්නකොට එය අති වේදනාතිවා 57 පච්චුපට්ඨිතා හොති ශ්‍රාවකයාට මේ ස්පර්ශපත්තෙන් හටගන්න නැති වෙලා යන මේ වේදනාවක් තියෙන්නේ කියලා එයාට හොඳට ඒ පිළිබඳව ඥානය ලැබෙනවා සිහිය දියුණු වෙනවා අනිසිතෝච විහෙරති ආයේ වේදනාව මේ කෙලෙස් සහිතව ඇසුරු කරන්නේ නැහැ නව මගේ ආත්මසේ මගේ ඒකේ තියෙන අර දුක්ඛං වේදනාං වේදියාමනෝ දුක්ඛං වේදනාං වේදියාමිති පජානාති ඒ වේදනාවක් හට ගන්නවා කියලා දැනගන්නවා නමුත් දැන් සාමාන්‍ය සැප වේදනාවේදී ප්‍රත්‍යජන කෙනාට මේ හටගන්නේ මේ රාගේ ඒකාරයට ඇති වෙන්නේ ආර්ශාවක සිහි පිටවද්දී ඊළඟ දුක් වේදනාවට ඇති වෙන්නේ පටිගේ ගැටීම නුරුස්සන ස්වභාවය පීඩාකාරී ස්වභාවය ඒක වේදනානුපස්සනාවේ වාසය කරන කෙනාට නැවුව ඇසුරු කරන්නේ අදුක්කම සුඛ වේදනාවේදී තියෙන්නේ මොකද්ද සානස මේ අවිජ්ජානුසේ අවිජ්ජානුසනේ ඉතින් වේදනානුපස්සනාවේ වාසය කරන කෙනාට ඒ අවිද්‍යාව කියන එක අසුරු කරන්නේ නැහැ යා අනිසිතෝච විහෙරති එහෙමයි නැසිකින්ච ලෝකේ උපාදීතය ලෝකේ කිසුවක් ග්‍රහණය කරගන්නේ මේ සැප වේදනාව බුදුරයන් වහන්සේ දකින්න කියනවනේ තවත් දුක් වශයෙන් දකින්න කියනවනේ දුක් වේදනාව හුලක් වශයෙන් දකින්න කියනවා සැප දුක් රහිත වේදනාව අනිත්‍යයි කියලා දකින්න කියනවා අන්නේ යථාර්ථයේ දකිමින් වේදනාව පරිපූර්ණ වශයෙන් අවබෝධී කරා යනවා මේ ශ්‍රාවකයා නේ සර්. එහෙමයි පිනසා. එතකොට අපි කතා කළේ බුදුරජාණන් වහන්සේ මේ අපට විස්තර කරලා දුන්නා අපේ ජීවිතයේ සුඛින්ද්‍රිය කියලා ඉන්ද්‍රියක් තියෙනවා සැප ඉන්ද්‍රිය කායික සැපේ. ඒ වගේම දුක්ඛින්ද්‍රිය කියලා මානසිකම කායිකව හටගන්න දුක නම් වූ ඉන්ද්‍රියක් තියෙනවා කිව්වා. ඊට පස්සේ මනසේ ස්පර්ශයෙන් හටගන්න මානසික සැප සොම්නස නම් වූ ඉන්ද්‍රියක් තියෙනවා කියලා වදාලා. ඊළඟට මානසිකව හටගන්න දුක දොම්නස ඉන්ද්‍රිය වශයෙන් වදාලා. ඊළඟට සැප දුක් රහිත විඳීම බුදුරජාණන් වහන්සේ උපේක්ෂා ඉන්ද්‍රිය වශයෙන් වදාලා. ඉතින් මේ වගේ මේ විස්තර විභාග වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විභංග සූත්‍රය අපි පිරිනස්වාන සමගිය එකතු වෙලා මේ දැනගත්තේ. ඉතින් මේ සඳහම් සාකච්ඡාවෙන් අපි ධර්ම සාකච්ඡා මේ වශයෙන්ුත් ධර්ම ශ්‍රවණ මේ වශයෙන්ුත් රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් අපි අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ඒ වගේම අප සමගින් දහම් කරුණු සාකච්ඡා කරන්න මේ සහභාගී වෙච්ච අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ අප ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය අපට මේ උතුම් ඉන්ද්‍රියන් මේ වේදනාවන් ගැන පරිපූර්ණ අවබෝධය ලබාගෙන
මේ සසර දුකින් නිදහස් වීම පිණිසම අපට උපකාර වේවා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති.